සුබ සන්ධ්‍යාවක්. ඔබ අදත් එක්වන්නේ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ITN News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ජනාධිපතිවරණය සඳහා එපමුදල් තැන්පත් කළ නවතම අපේක්ෂකයන් පිළිබඳ තොරතුරුත් සමග දවසොන් සුම් කරපුවත් සිරස්තල වෙතයි මුලින්ම අවධානය. ජනාධිපතිවරණයට සජිත් ගෙනුත් ඇප. පළාත් සභාවල 116ක් ජනපති රනිල්ගේ සහයට රටට බලපෑම් ආවොත් මුහුණ දෙන්න කමිටු තුනක් ප්‍රසන්නගෙන් මහින්දට හසුණක් තැපැල් ඡන්ද බහර ගැනීම ලබන පස්වනදා දක්වා යුද අවදානමක් මතු කළ හනියේගේ ඝාතනය ක්‍රිකට් කොල්ලන්ට ප්‍රේක්ෂකයන්ගෙන් අපූරු පාඩමක් දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රහක දායකත්වය සමිත හිතකර බවට සායනිකව තහවුරුයි දැන් රුපියල් 110ක අඩු මිලකට සහයෝගය දෙන්න. ඔලේ හැමෝගේම ආරක්ෂාවට ඩෙටෝල් පුරුද්දට හුරු වෙමු. Nature's Secrets වසර 20කට වැඩි පාරිභෝගික විශ්වාසය. Silinco Life ඔබ අරුම හමා යන්න අවදානම අපි ගන්නම්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ සඳහා අද අපමුදල් තැන්පත් කළා. ඒ අනුව මේ වන විට එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 6 දෙනෙකු අප තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අප මුදල් තැන්පත් කිරීම සිදු කළේ සමග ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතායි. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අප මුදල් තැන්පත් කිරීම සිදු වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අද රටේ සියලුම දෙනා එක්කහු වෙලා මේ සටනට ශක්තිය දෙනවා. ඒ වගේම විශාල කාණ්ඩායමක් රට පාලනය කරන්න පුළුවන් නායකයෙකු පිරිසක් එතුමා වටා එක්කහු වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපති පදවියට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනවා. සන්ධානයේ ලබන 8 වෙනිදා කොළඹ සුකදාස් ක්‍රීඩාංගණයේදී අපි පිහිටවන්න කටයුතු කරනවා. ඒ සඳහා දේශපාලන කාණ්ඩායම 10කට වැඩි අපිත් එක්ක එක්කහු වෙනවා. හොරු තෝරගන්නවද නැත්නම් හොඳ කණ්ඩායමක් තෝරගන්නවද කියන තීන්දුව තමයි ජනතාවට ගන්න තියෙන ලේසි තීන්දුවක්. වැඩ කරන ඒ වගේම පන්සිල් පද පහම රකින ජනතාව වෙනුවෙන් තමන්ගේ පියා කරපු විශාල ප්‍රමාණයක් නැමත එතුමාට කරන්න හැකියාව තියෙන ඒ වගේම දක්ෂ කණ්ඩායමක්. හොරකම් කරන්න නැති කොමිස් ගහන්න නැති පගා ගහන්න නැති මේ කණ්ඩායමට ජනතාව විශ්වාස කරලා අපිට අවස්ථාව ලැබලා දෙන්න 94ට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණේ. අනිවාර්යයෙන්ම අපි දුප්පත්කමේ මුදවාගෙන ඉන්දියාවට තරගයක් දෙන්න පුළුවන් ආකාරයේ සංවර්ධනයක් මේ රටේ අපි අවුරුදු 5ක් යනකොට කරනවා. කෙසේ වෙතත් එළඹෙන ජනාධිපතිවරණය සඳහා මේවන විට අපේක්ෂකයින් 6 දෙනෙකු අප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඔෂල ලක්මාල් හේරත්න, ඒස්.පී. ලියනගේ, පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරනායක සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයින් මේවන විට අප තැන්පත් කර තිබෙනවා. මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයිතුම්පත් භාර ගැනීම ලබන පස්වනදායින් අවසන් වෙනවා. ඊට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ්අඩවියෙන් ලබාගත හැකි. මේ අතර විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන සිටින අපේක්ෂකීන්ට හැකි ඉක්මනින් අප තැන්පත් කරන ලෙසයි. අප මුදල් තැන්පත් කිරීම හැකිතාක් කලින් සිදු කිරීම මම හිතන්නේ වඩාත් යෝග්‍යයි. අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12ට ඒ කාල සීමාව අවසන් වෙන්නේ. අවසන් මොහොතේ තැන්පත් කරන්න හිටියොත් සමහර විට තදබදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් කලින් තැන්පත් කිරීම ඒ තැන්පත් කරන අයටත් අපටත් පහසු වෙනවා. මේ අතර පොලිස් ප්‍රතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා. ඊයේ මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගත්තා ජනාධිපති ලේකම්වරයාගෙන් ඒ ඉල්ලීම කරන්නට.
ඊයේ උදේවරුවේ අපි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරා පොලිස්පතිවරයා හෝ වැඩබන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා. ඒ අනුව ඒ සඳහා ඊයේ හවසම ප්‍රතිචාර ලැබිලා තියෙනවා ජනාධිපති ලේකම්වරයාගෙන්. ජනාධිපතිවරයාගේ නියමය අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා මැතිවරණ කටයුතු කරගෙන යාම සඳහා ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වෙන සියලුම පොලිස් නිලධාරීන් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අද දවස තුල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිස සභාවට කැඳවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද අද සන්ධ්‍යාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවකට එක්වති වෙනවා. මේ මොහොතේ අපගේ යුතුකම හා වගකීම් වන්නේ රට වෙනුවෙන් සිතා රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනපති ලෙස පත්කර ගැනීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනුයි ප්‍රසන්න රණතුංග මහතා මේ බව පවසන්නේ. ප්‍රසන්න රණතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත යවූ ලිපිය මගින් අවධාරණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණගත් තීරණය වැරදි සහගත එකක් බවයි. මෙම තීරණය පොහොට්ටු පාක්ෂිකයන් බහුතරයකගේ අපේක්ෂාව හෝ පක්ෂය ගැන සිතාගත් තීරණයක් නොවේ. ඊට තමන් එකඟ නොවන්නේ හෘද සාක්ෂියට එකඟවයි. ඒ සඳහා ඔබ පෙළඹ වූ බොහෝ දෙනෙකු එසේ කළේ ඔබට හෝ පක්ෂයට ඇති ආදරය නිසා නොවේ යයි ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනවා. මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීමකට හෝ අවධානමක් ගැනීමට සුදුසු තත්වයක නොවේ. එදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තීරණය කළේ ඔබ ඇතුළු පක්ෂ නායකත්වයයි. අප කළේ ඊට සහය පළ කිරීමයි. එදා එම තීරණය තුළින් පාක්ෂිකයන්ගේ ජීවිත හා දේපල සුරක්ෂිත වූ අතර ආර්ථික අර්බුදය විසඳී රට යථා තත්වයට පත් වූ බවද ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනවා. රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට නම් වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුය යන්න සිය විශ්වාසයයි. පාර්ලිමේන්තුවේදී තමන් ඇතුළු 30කට අධික පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන ලෙස ඉල්ලා සිටියේද ඒ නිසා බවයි ප්‍රසන්න රණතුංග මහතා සිය ලිපිය මගින් තවදුරටත් පෙන්වා දෙන්නේ. එහි අදහස තමන් පොහොට්ටුව අතහැර යාම හෝ එක්සත් ජාතික පක්ෂයේ සරණ යාම නොවන බවද ඔහු අවධාරණය කරනවා. බෑතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් එක් වරක් සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාකෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක් වීමනුයි නියෝජ්‍ය කතානායකවරයා මෙම ඉල්ලීම සිදු කළේ. මෙම ඉල්ලීම තමාගේ පෞද්ගලික ඉල්ලීමක් බවත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ව හෝ නැත්නම් විශේෂ කමිටුවක් මගින් හෝ අවසන් වරට තවත් එක් වතාවක් මහින්ද රාජපක්ෂ මහතා හමු වී මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙසට නියෝජ්‍ය කතානායකවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා. මේක ඉතාම සංවේදී අවස්ථාවක්, හදවතට දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපි හොඳ බුද්ධියකින් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතුයි. අපි අවුරුදු ගණනාවක් වැඩ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. එතුමාගේ උපදෙස්වලට අනුව ඒක හින්දා තවත් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් හැකිනම් සාකච්ඡා කරන්න. කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරගන්න අපි කටයුතු කරමු. යනුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. එම යෝජනාව නිවැරදි බවත් ඒ අනුව තවත් අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහතා සමග මේ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇති බවයි වාර්තා වන්නේ. ඉරානයේ සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි බලපෑම්වලට මුහුණ දීමේ පූර්ව සූදානමක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටු තුනක් පත් කර තිබෙනවා. ඉරානයේ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනය සමග මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ආරක්ෂක හා ආර්ථික බලපෑමලට මුහුණ දීමේ පූර්ව සූදානමක් ලෙසයි මෙම කමිටුව නම් කර තිබෙන්නේ. ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් හා එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීමට ඉහළ මට්ටමේ කමිටුවක් මෙසේ පත් කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව
අමාත්‍යවරුන් වන ටිරා නලස්, අලි සබ්‍රි හා කංචන විජේසේකර, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහතුරුන්ගෙන් සමන්විතයි. ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ සාමාජිකින් සංඛ්‍යාව 5ක් වනවා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කමිටු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආරච්ච සමරතුංග, මුදල අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහත්ම මහත්මීන් ඊට ඇතුළත්. මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය වෙනුවෙන් පත්කර ඇති ඉහළ මට්ටමේ කමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද ඇතුළත්. එමෙන්ම අමාත්‍යවරුන් වන අලි සබ්‍රි, කංචන විජේසේකර හා මනුෂ නායකකාරණ අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ද එම කමිටුවට ඇතුළත්. ඉන්ධන සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් ජනතාවට ඉන් බලපෑම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීමද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා තිබෙනවා. කමුද මචං, ප්‍රීමා කොත්තුමි ෆන් තමයි. මිල අඩු කළා, දැන් රින් කිලෝ එකේ පැකට්ටුව රුපියල් 360යි. සුවඳවත් තේරීමක්, ස්මාර්ට් ඉදිරියක්. කවුරු මොනවා කිව්වත් රට පුරා අඩුම මිල දෙන්නේ කාගිල්ස් විතරමයි. පිපිඤ්ඤා රුපියල් 6යි, වට්ටක්ක රුපියල් 17යි, හයිබ්‍රිඩ් මෙලන් රුපියල් 13යි, ගස්ලබ රුපියල් 16යි. කාගිල්ස් ෆුඩ් සිටි. මේ පාර කාටද? පොත්තට බොරු ටියුන් වලට රැවටුන කාලේ ඉවරයි. එන්සයිම තුනකින් ප්‍රෝටීන්, පිෂ්ඨ, මේද පැල්ල ඔක්කොම ඉවතට. ඇඳුම් වලට සුවඳ, දීප්තිය, දෑතටත් සුමුදුයි. අපේ ඡන්දෙ වචනෙන් කියන සියලු ක්‍රියාවෙන් ඉටු කරන සනී ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට. සනී ඩාලි බට්ල වෙති. රට ඉඩ දෙන්න එපා. අභීත නව දැක්මකින් සහ අපක්ෂපාතී වැඩපිළිවෙලකින් රට ඉදිරියට ගෙන යාමේ අරමුණින් තමා ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළාත් ආණ්ඩු නවය හා මධ්‍යම ආණ්ඩුව යටතේ සියලු දෙනාට වගකීම් පවරමින් රට ඉදිරියට ගෙන යාම තම අරමුණ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් බත්තර මුල්ලේදී පැවැත්තුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක් විය යුතු බවට වූ යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක TMR සිරිපාල මහතා ඇතුළු පළාත් සභා හිටපු නියෝජිතින් 116 දෙනෙකු එය ස්ථිර කළා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අපි ඔක්කොම මුණ ගැහුනේ එකට එකතු වුණේ 2022 ජූලි මාසෙ. අපි ඔක්කොම නිවාස නැති නිවාසීමියන්ගේ සංගමයට අයිති වුණා. එදා රටට අනාගතයක් නැහැ කියලා මිනිස්සු හිතුවා. රට ඉදිරියට යන්න බැරි වෙයි කියලා හිතුවා. ඇයි මේ ආණ්ඩුව ගත්තේ කියලා සමහරු මගෙන් ඇහුවා. මම කිව්වා මට විශ්වාසයක් තියෙනවා රට ගොඩ ගන්න පුළුවන් කියලා. සමහරු මේ පොට්ටුව එක කරන්න පුළුවන්ද? මොකද ඒගොල්ලන්ට තියෙන පළපුරුද්ද කියලා. මම කිව්වා ඉතින් තියෙන අයෙක් වැඩ කරනවා මිස මට දිව්‍ය ලෝකෙම වවන්න බෑනේ. අපි ගමන යමු කිව්වා. දැන් ඒ මිනිසු කියන අද හොඳ කණ්ඩායමක් නෙවට තියෙන්නේ කියලා. අපි ඇවිල්ලා තියෙනවා රටේ ආපහු සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා බංකොලොත් භාවයෙන් පිට කරන්න. එතනින් අපිට ඉවර කරන්න බෑ. IMF ගිවිසුමනෝ වැඩ කරන්න ඕනේ. මොකද අපිට මුදල් දෙන්නේ අපිට උදව් කරන්නේ කොන්දේසි උඩ. ඒ කොන්දේසිය අත්සන් කළා තියෙනවා. දැන් අපිට මුදල් තියෙන්නේ දෙසැම්බර් මාස වෙනකම් විතරයි. ඊළඟ ගිවිසුම අත්සන් කරන්න IMF එක. එතකොට අපිට හම්බ වෙනවා ජනවාරි ෆෙබ්‍රවරි මාසේ. අපි මේක අලුතෙන් කතා කරන්න ගියොත් කොච්චර කල් යනවද? අනික නිකන් ඔය කෙටියෙන් කතා කරන මිනිස්සු නෙමෙයිනේ. සජිත් ප්‍රේමදාස කතා කරනකොට පෑ දවස් දෙක තුනක් යනවා. ඉතින් අවුරුද්දක් යනවා මේක ඉවර කරන්න. ඒතර අපි මුදල් නැතුව යන්නද? දැන් තියෙන්නේ මේක ගෙනිහිල්ලා මුදල් අරන් ඉදිරියට යනවද නැද්ද කියන එක. අපි මෙතෙන්ට ආවේ එක තීරණයක් නිසා. පොහොට්ටුවේ බහුතරයක් තීරණයකට මට සහයෝගය දෙන්න. ඒක නෙකෙරුවා නම් අද මේ තත්ත්වේ නෑ. ඒකට විශේෂයෙන් මේ තීරණය ගත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට මම ස්තුති කරනවා. ඒක රට බේරාගත්ත මේ ආණ්ඩුව ඕන හැකට මූණ දෙන්න දැන් ඉඳන්ම පියවර ගන්නවා. වේදිකාව ඉඳන් කෑ ගහලා වැඩක් නැහැ. ඉතින් අපි මේ ගෙනියන ආර්ථිකයේ අපි මේ කාලේ ආරක්ෂා කරලා ගෙනියන්න ඕනේ. අපි ඇති කරපු එක තවත් ශක්තිමත් කරන්න ඕනේ. ආණ්ඩුවක් හැටියට ඒක අපි තමයි කරන්න තියෙන්නේ. විශාල වැඩ කොටසක් තියෙනවා. මං හිතන්නේ කෘෂි නවීකරණය දෙන්න ඕන පළාත් සභාවලට.
අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනය දෙන්න ඕනේ. එහෙම සංචාරක ව්‍යාපාරයේ වගකීම් දෙන්න ඕනේ. මේ මහාණ්ඩුවෙන් ගන්න මහාණ්ඩුවට උන්ට වඩා වගකීම් තියෙන. මේ ආණ්ඩු 10න් තමයි අපි රට ගෙනියන්න තියෙන්නේ. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඊය දවසෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳව එතුමාගේ ගෞරවයේ අබමල් රේණුවකින් අඩු වෙලා නැහැ. යම් යම් අය කියනවා එතුමා ඒකට විරුද්ධ වුණා කියලා. නැහැ කිසිම විරුද්ධ වීමක් නැහැ. දැන් ඉඳගෙන කරත් එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තියෙන ගෞරවය, ඒ වගේම පොහොට්ටුව ඒ කරපු කටයුත්ත පිළිබඳ තියෙන ගෞරවය අබමල් රේණුවකින් අඩු කළා නැහැ. ඉල්ලීමක් කරා. පෙරේද වෙනකන් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න එපා කියලා. මම මේ මොහොතේ අපේ හදවතේ හැමදාම ඉන්න මේ රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගෙන් නැවත වරක් ඉල්ලීමක් කරනවා. ඔබ අපි සියලු දෙනා වෙනුවම රට වෙනුවෙන් නැවත වරක් බලලා හිටන් මේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න එපා කියලා. අපි දිනවන්නේ පක්ෂයක් නෙමෙයි, මේ පාර ස්වාධීන අපේක්ෂකෙක්. දැන් ඒකටත් එක එක්කෙනා කියන ස්වාධීන ඉල්ලුවම ප්‍රශ්නයක් කියලා නෑ. අපි එහෙම කිව්වේ එක පක්ෂයකට නෙමෙයි, අපි ඔක්කොගේම ජනාධිපතිවරයා හැටියට ඔබතුමා පත් වෙන්න කියලා. ඉදිරි ජනාධිපති මැතිවරණේ මෙතුමා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා අර සජබේ කට්ටිය කිව්වා, කැට තියලා කියනවා කිව්වා. මේ කොළඹ දිස්ත්‍රික්කයේ අර මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලන්නේ නැහැ පරදින් නිසා කියලා. එහෙනම් අද ඉල්ලන්නේ දින නිසා. ඒගොල්ලම අද පිළි අරගෙන තියනවා අපේ ජනාධිපතිතුමා ඉල්ලන්නේ දින නිසා කියලා. සැප්තැම්බර් 22 මේ රටේ නැවත වරක් දිවුරුම් දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේමෙන්. මේ අතර මෙම අවස්ථාවට එක් වූ හිටපු පළාත් සභා නියෝජිතින් තමන්ගත් තීරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද අපේ බලවේග අපේ සියලුම වාමංශික කඳවුරේ ප්‍රගතිශීලී බලවේග ඒක රාශි වෙලා තියෙනවා. මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. සහාය මේ දැන් දෙන කෙනාට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රටේ නායකයා, රට බේරගන්න නායකයා, රට බේරගන්න බලාපොරොත්තු හිටපු නායකයා. අපි දෙනවා. ඉතින් අපි එතුමාට සහයෝගය දෙන්න ජනාධිපතිවරයාට. අපි ස්වාධීන අපේක්ෂයෙන් තමයි උදව් කරන්නේ. අපි පක්ෂ වෙනස් කළ නැහැ. මේ පක්ෂේම මේ ඉන්නවා. මේ අවල රට බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපිට ඒකට කලගුණ සදීපක් ලෙස එතුමාට සහයෝගයෙන් තීරණ කළා තිබෙනවා ස්වාධීන අපේක්ෂයෙන් නිසා. යෝජනාවක් සම්මත කරගත්තා. එළඹෙන ජනාධිපතිවරණයේදී සියලුම් පළාත් සභා මන්ත්‍රීවරුන් හිටපු මන්ත්‍රීවරුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සියලුම පක්ෂවල පළාත් සභාවල මැතිවරයා සියලු දෙනාම අධ්‍යක්ෂකම උසලා ජනාධිපතිවරයාට සහයෝගය දක්වනවා කියලා ප්‍රකාශ කරා. මේ රට දිනවපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නැවත මේ රට බාර අරගෙන ඉතුරු ටිකත් මේක හදලා දෙන්න ඕන ලංකාවේ අපේ අනාගත පරපුර වෙනුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පසු කාලේ පසුතැවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඉස්සරහින් ඉන්නෝ හැම වෙලාවෙම මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කරා ජනාධිපතිවරය වෙනම අපේක්ෂකෙක් දාන්න. මට තේරෙන්නේ නැහැ පොදුජන පෙරමුණට අවශ්‍ය පරදින්නද දිනන්නද කියලා. අපිට තේරුනේ පොදුජන පෙරමුණට අවශ්‍ය මේ මැතිවරණේ පරදින්න. ඒ නිසා අපේ පාක්ෂිකය අපිට අතරමං කරන්න බෑ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අති බහුතරයේ තීරණය කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ඉතාම වැරදි තීන්දුවක් තමයි අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න කියලා. පස්සේ කාලෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ගත්ත තීන්දුව පිළිබඳ පක්ෂයක් හැටියට ඔවුන් පසුතැවිලි. පක්ෂය අපි අයින් කරනවා නම් මහින්දානන්ද අලුත්කම ගල රත්පත්තලා මුණුගමල ජයරත්න නැතුව පොදුජන පෙරමුණට පුළුවන් නම් කියලා මහනුවර දේශපාලනය කරන්න කියලා. පුළුවන් නම් ඡන්ද 500,000ක් ගන්න කියලා කියනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බොහොම ආදරය කරන ගෞරවය කරන පිරිසක්. ඒ වගේම අපේ නායකත්වය මේ රට බේරගත්ත නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අපි ඉතාමත්ම ගරු කරනවා. මෙතනදි තියෙන්නේ පක්ෂය හැර යන එක නෙවෙයි, අපට අවශ්‍ය තියෙන්නේ පක්ෂයේ සිටගෙනම මේ පක්ෂයේ සිදුවන සමහර කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන්න. එවිට අපට යම් යම් තීන්දුව තීරණ ගන්න වෙනවා. අපි ඒ තීන්දුව තීරණ බොහොම හොඳින් ගන්නවා. ඒ වගේම අපේ පක්ෂෙත් ආරක්ෂා කරගෙන යන්න තමයි අපි ගොඩාක් දුරට උත්සාහ ගන්නේ. මෙහෙමයි රටක් ඉදිරියට ගෙනියන්න එපා. පුද්ගලිකව අපිට අපේ මොන මත තිබුණත් ඉතින් අපි හිතනවා එතුමාට තව අවුරුදු 5ක් අරගෙන දුන්නොත් එතුමා මේ රට නැවත යථා තත්ත්වයට පත් කරයි කියලා. ඉතින් මම විශ්වාස කරන්නේ අනෙක් කිසිම නායකයෙකුට හැකියාව නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි මම උදව් කරන්නේ. ශ්‍රී ලංකා පුජන පෙරමුණේ තමයි තාමත්. අපි බලමු බලමු ඔහොම යංගු ඉස්සරහ. ධම්මික පෙරේරා මහත්තයා කියන්නේ දේශපාලන චරිතයක් නෙවෙයිනේ. එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ හින්දා දේශපාලන චරිතයක් එක්ක වැඩ කරනවා මිසක්කම් රට හදන්න අපිට ඒ අත්දැකීම් තියෙනවා. පළපුරුදු රාජ්‍ය නායකයෙක් අපිට හදා ගන්න ඕනේ. ඒ හින්දා මෙතන ඉන්නේ. ධම්මික පෙරේරා කියන චරිතේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් අපි දැන් යෝජනා කරා
මහින්ද ජනාධිපතිතුමත් එක්ක නැවතත් කතා කරන්න අපේ අගමැතිතුමා ගිහිල්ලා අපි කැමැති එතුමාගේ සහයෝගයත් මේත් එක්ක එකතු කරනවා දකින්න අපි කැමැති. මොකද අපි මහින්ද ජනාධිපතිතුමාට තාමත් අපි ආදරේ. සියලු දෙනා එකට එකතු වෙලා රට ගැන හිතලා ඉදිරියට යන ව්‍යාපාරයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතාම හොඳ තත්ත්වයකට මැතිවරණ ක්‍රියාදාමය දියත් වෙමින් තියෙනවා. සියල්ලන්ගේම සහයෝගය ජනාධිපතිතුමාට ප්‍රකාශ වෙමින් තියෙනවා. මම හිතන්නේ නියත ජයග්‍රහණයක් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී ලබනවා. පොහොට්ටුවේ 90%කටත් වඩා අද මෙතන ඉන්නේ. ඊයේ දවසේ පෙරේද දවසේ අද දවසේ ගත්තම 90%කටත් වඩා මෙතන ඉන්නේ. දැන් රාජපක්ෂවරු ප්‍රබලව නැතුව ජනාධිපතිතුමාට දිනන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවද? අපේ සටන තියෙන්නේ සමගි ජන බල වේගයයි ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන කණ්ඩායමයි. මේ කඳවුරු තුන තමයි මේ සටනේ ඉන්නේ. එතකොට අපි මේ සටන ජයග්‍රහණය කරන්නේ මහ ජනතාවගේ ආශිර්වාද. ඉතින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ රටේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරන්න කටයුතු කළේ. එතුමා වටා තමයි අපේ පක්ෂය හැදුනේ. මම හිතනවා එතුමා නිවැරදිව මේ තීන්දුව ගන්න මේ කෙටි දුරක් දකින අපේ පක්ෂයේ ඉන්න සුළුතරයට උපදෙස් ලබා දෙයි කියලා. මම හිතන්නේ පක්ෂයක මහලේකම්වරයෙක්ට වගකීමක් තියෙනවා තමන්ගේ පාක්ෂිකයා රැක බලා ගැනීම. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා නම් හොඳයි. මේමයි මේ තීන්දුව ගත්ත හැම කෙනෙක්ම මීට වඩා රට ගැන හිතන්න ඕනි. තමන්ගේ පාක්ෂිකයා ගැන හිතන්න ඕනි. රටේ අනාගතය ගැන හිතන්න ඕනි. මෙතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අවසානයේ එම පක්ෂ නියෝජිතයන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. කලින් කිව්වනේ රාජපක්ෂලා ඉන්න හින්දා දමිළ මුස්ලිම් පක්ෂය ජනාධිපතිවරයාට උදව් කරන්නේ නැහැ, සජබි මන්ත්‍රීවරු උදව් කරන්නේ නැහැ කියලා. දැන් අපි එතුමන්ලටත් අතිගෞරව ජනාධිපතිතුමාටත් කියන්නේ දැන් සජබිට කතා කරලා ඉන්න අය ගන්න, දෙමළ සන්දාන්ට කතා කරලා ඉන්න අය ගන්න. ඉතින් දැන් එයාට පුළුවන් දේශපාලනික වශයෙන් අනිත් කට්ටියවත් එකතු කරගෙන යන්න. අපි මේ පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන දේශපාලන තීන්දුව ගන්නේ නැහැ. සමහරු වා දක්වන්න හදනවා මේ නාමල් රාජපක්ෂ හෝ යම් පිරිසක් විසින් ගත්ත තීන්දුවක් කියලා. නෑ, ඒක පැහැදිලිවම කියන්න ඕනේ මේ දේශපාලන මණ්ඩලය නාම රාජපක්ෂ පත් කරපු දේශපාලන මණ්ඩලයක් නෙවෙයි. ඒ කියන්නේ මම ජාතික සංවිධායකවරයා කරා මට තියෙන වක්කීම පක්ෂය ආරක්ෂා කර ගන්නේ, පාක්ෂිකය ආරක්ෂා කරන්නේ. හුඟක් කට්ටිය කෑ ගැහුවට අවසානයේ ඡන්දෙ ගණන් කරලා බලද්දී බලා ගන්න පුළුවන් ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දරුණුම පරාජයද නැත්නම් වෙස්වලා ගත්ත ආශිර්වාදයක් විදියට. සමහර අය රඟපානවා, මේක ඉතිහාසය වෙලා තියෙනවානේ. ඒ ඉන්නවා මෙහාට එනවා. ඉගෙනලි කලබලෙන්න දෙයක් නැහැ. අපි අවශ්‍ය වෙලාවදී අවශ්‍ය වැඩේ හරියට කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර හරි අපි කවුරු ගියත් මේකේ ඡන්ද ගෙනියන්න බෑ. මේ රටේ මේ පක්ෂයේ පැවතෙන්නේ ඡන්ද පදනපති එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. මේ ජනාධිපති මැතිවරණය අනිවාර්යෙන් ජයග්‍රහණ කරන අපි දාන අපේක්ෂාවත් එක්ක. අපි පත් කෙරුවා එතුමාව. ඉතින් එතුමත් එක්ක අපිට පුද්ගලික ප්‍රශ්න නැහැ. අපි ඔක්කොම කැපෙලා එතුමා ජනාධිපතිතුමාගෙන්. බැරි වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය දිනවන්න ගත්තා නම් ඔය හොඟක් අය ගිහිලා සජබෙට. එහෙනම් කියන්නේ රාජපක්ෂල එකතු වෙලා නඩු බේර ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අපේක්ෂා කෙරුවා කියලා. ඒකයි මම තිත්ත ඇත්ත. ඔය කිසිදු අපේක්ෂයකට අලුත් ඡන්ද ගන්න බෑ. අලුත් ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ගේනවා. බලදක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන ශක්තිමත් කර රටේ ඉදිරිකමන වෙනුවෙන් තාරුණ්‍යය පුළුල් ලෙස දායක කරගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. බලදක්ෂ ව්‍යාපාරයේ සමාජගතත්වයේ 150,000 දක්වා ඉහළ නැංවීමට රජයේ සහය ලබා දෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමේ සමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බාලදක්ෂිකාවන් 2000කට ජනාධිපති පදක්කම් පිරිනැමීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. බාලදක්ෂිකා සංගමේ සභාපතිනි ශාන්ති විල්සන් මහත්මිය ජනාධිපතිවරයාට විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වුවා. ජනාධිපති වෙනක් තියෙන නිසා අපි කතා කරන එක තහනම් කරලා තියෙනවා. ඉතින් මං දීර්ඝ වශයෙන් කතා කරන්නට යන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපාරය ගැන මං අලුතෙන් කියන්න උවමනා නැහැ. අපි හැම එක්කෙනාම දන්නවා. මම වෙයිටත් වඩා වැඩියෙන් දන්නවා. මොකද මගේ භාර්යාව මෛත්‍රී මේ සංවිධානයේ සාමාජිකයි. මගේ පියාගේ මවත් මේ සංවිධානයේ හිටියා. මගේ පියාගේ සහෝදරියත් මෙතන ඉඳලා කොමසාරිස් හැටියට හිටියා. ඉතින් ඒ කාලේ මේ ඔක්කොම ඇවිල්ලා එතුමිය ගෙදර හැම එක්කෙනාම දුවනවා, කෑ ගහනවා, දුවනවා මේ බාලදක්ෂයේ මේ ව්‍යාපාරය. ඒ එක්කෙනෙක් තමයි ඔබේ සභාපතිනි ශාන්ති විල්සන්. ඔයගොල්ටත් වඩා කෑ ගැහුවා ඒ කාලේ. තව ඔන්න ධාරත් ඉන්නා ධාර විජේතෙරේ හැම එක්කෙනාම තමන්ගේ බාල කාලේ මෙතෙන්ට සම්බන්ධ වෙලා ඊළඟට ඉදිරියට ගිහින් ජීවිතය හොඳ තාන ලබා ගත්තා. මම ප්‍රතිපත්තිය තියෙන්නේ දැන් අපි මේ ව්‍යාපාර දෙකටත් ඒ වගේම ශිෂ්‍ය බට බලකායටත් යවුන් සේනාංකයටත්
අපි වෙනම මුදල් සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ලබලා දෙන්න. දැනට අධ්‍යාපන වේගයෙන් විශාල වැඩසටහනක් හදාගෙන යනවා. ඊළඟ අවුරුදු කීපෙදී විශාල මුදලක් වුමනා වෙනවා අධ්‍යාපනයට. සෞඛ්‍යයටත් ඒ වගේම අපි වෙන් කරගෙන යනවා. ඉතින් අධ්‍යාපනාංශය පොතපතට සීමා කරන්න බෑ. අපි දැන් යමු වෙන්නේ ඔබ සැමට වැදගත් වෙන තවත් කාරණාවක් වෙතටයි. ඒ තමයි මේ දිනවල පවතින බඩු මිල. අපි බලමු මේ දිනවල ඔබට ලබා ගන්න පුළුවන් අඩු මිල ගණන් කොහොමද කියලා. අයිබෝවන් කවුරු මොනවා කිව්වත් ලංකාවේ හැමෝටම අඩුම මිල ලබා දෙන කාකිල්ස් වෙත අදත් ඇවිල්ලා ඉන්නවා. තෝරාගත් භාණ්ඩ රසක් සඳහා 30% දක්වා ඉතිරියක් ලබා ගන්න. Sunlight Clean and Rose Fresh රුපියල් 304යි. Deva Fresh Rose and Lime රුපියල් 323යි. Vim Liquid Dishwash රුපියල් 340යි. Kissed Wood Double Jam රුපියල් 467යි. Lifebuoy Anti Dandruff Shampoo රුපියල් 442යි. Vaseline Healthy Bright රුපියල් 376යි. Eva Drytex Heavy Flow Wing රුපියල් 255යි. Fems Drytex Wings රුපියල් 229යි. Mackie Noodles Special Family රුපියල් 323යි. ඉතින් කවුරු මොනවා කිව්වත් රට පුරා සින්න ඔබ හැමෝටම අඩුම මිල ලැබෙන්නේ කාගිල්ස් වෙතින් විතරයි. ඔබත් දැන් ළඟම ඇති කාගිල්ස් එකකටම යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැකසූ රටේ ඉදිරි වැඩපිළිවෙල අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. එම වැඩපිළිවෙලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ප්‍රතිචාරය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවයි ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ. ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර අපේක්ෂකයෙකුට සහය දෙනවාද යන්න පිළිබඳව දැනුම් දීම සඳහා අද විශේෂ විධායක කමිටු රැස්වීමක් ඇඳවා තිබුණා. ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ තීරණයක් ගැනීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවයි සඳහන්ව තිබුණේ. කෙසේ වෙතත් එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා බුදුමාලා බලන් ඉන්නේ මොකද්ද උත්තරේ කියන කාරණාව ජනාධිපතිවරණයට මොන අපේක්ෂකයක්ද අපි සහයෝගය දක්වන්නේ කියන කාරණාව. ජබතුමාලට මතක ඇති මං හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂක විදියට ඉල්ලන්න තීන්දු කළා. එතුමා තීන්දුවක් අරගෙන තිබුණා එතුමා සියලුම පක්ෂවලට ඉල්ලීමක් කරනවා එතුමාට සහයෝගය ලබා දෙන්න කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාටත් ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂක විදියට ඉදිරිපත් වෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය බලාපොරොත්තු වෙන බවත් මේක තීන්දුව ඉතාමත් කඩිනමින් දැනුම් දෙන්න කියන කාරණාවත් ලිඛිතව අපේ පක්ෂයට දැනුම් දීලා තිබුණා. ඒ අනුව අපි දේශපාලන මණ්ඩලෙත් ඒ වගේම මධ්‍යම කාර්ය සභාවෙත් විධායක සභාවෙත් අපි තීන්දුව වුණේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි හැම විටම අපි කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පුද්ගලයෙක් අපි ශක්තිමත් කරනවට වඩා ඉදිරියේදී අපි ශක්තිමත් කරන්නේ වැඩපිළිවෙළක් කියන කාරණේ. අපි මේ වෙනකොට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ පිළිබඳව වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ අපි අතිගෞරව ජනාධිපතිතුමාට අපි ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කළා එතුමාගේ ඒ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තියෙන එකඟතාවය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කරන්න අපි තීන්දුව කළා තියෙනවා. ඔබටක ජනාධිපතිතුමාට විතරද මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න නැත්නම් අනිත් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවද? නෑ අපිට මේ වෙනකොට අපිට සහයෝගය ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. පොලිස්පති දුරේ ගැටලු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වී නිසි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී දීප්ති සමග පත්තරින් එහා වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පොලිස්පති ධූරය හිස් වෙලා නැහැ. අයින් කළත් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. නඩු විභාගයේ ඉවරෙනකන් අතුරු තහනමක් දීලා තියෙනවා. එතුමාට එතන ක්‍රියාත්මක වෙන්න බෑ කියලා. නැතුව එතුමම අයින් කළා නැහැ. නඩු විභාගෙන් අවසාන තීරණේ. දැන් එතකොට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙතන මැතිවරණයකුත් ප්‍රකාශ කළා තියෙනවා. මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයේ කැටියට වර්තමාන ජනාධිපතිතුමාත් ඉන්නවා. එතකොට ඒ පත්වීම් කරන්න පුළුවන්ද බැරිද කියලා ගැටලුවක් එනවා. එතකොට ඇත්තටම දැන් පත්වීම් මාරු කිරීම මේවා කරන්න බෑ නේද? සදාචාරාත්මක පැත්තකුත් තියෙනවා. එතකොට එතුමාට පුළුවන්
මේක ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් මොකද තීරණය කියන එක. දැන් මම දැක්ක අද වාර්තාවක් එනවා නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගැටලුව ඉතා ඉක්මනින් නිරාමකරණය කිරීම සඳහා විශේෂඥවරුන් 4 දෙනෙක් යුක්ත කමිටුවක් දාලා මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉදිරි කාලය තුළ ක්‍රියාත්මකයි. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් පොලිස්පතිතුමා නැති වුණා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මාර්ගෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර වියදම් අස්සම් කරන්නේ කවුද? එතනින් ගියාට පස්සේ අන්තිම අත්සන ඕනේනි. යම් යම් දැන් දෙපාර්තමේන්තුවක් වුණාම දෙපාර්තමේන්තුව ප්‍රධානී ඕනේනි. අවසානයේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විතරක් නෙමෙයි මූල්‍ය ප්‍රධානියත් ඔහුයි. එතකොට හරි ප්‍රශ්න රාශියක් එනවා. වැටුපට කවුද අස්සම් කරන්නේ? අවසානයේක ඉන්ඩෝස් කළා නේ යවන්න ඕනේ. අන්නේ එතන ඇතිවන ගැටලුව ටෙක්නිකල් ඉෂුව එක. ඒක ජනාධිපති යෝජනා කළ තිබුණේ කතා බහ කරලා විසඳගමු කියලා. එතකොට එහෙම බැරි කමක් තියෙනවද? නෑ. දැන් මෙතනදී කතානායකතුමාට මේන් රෝල් එකක් පුළුවන්. එතන විවස්ථාදායක සභාවෙත් යම් යම් අරමුද තියෙනවා. මම දන්නේ කොහොමද මේ විවස්ථාදායක සභාවේ වෙනේව පාර්ලිමේන්තුව කතා කරන්නේ. ඒවා විශ්වාසය සහ ඒවා රහසිත. ඒක එළිය කියනවා. ඒක අන්නේ එතන තමයි අර ඔබ කියන නීරාටික්ස් වයිලේට් වෙන. ඒක හොඳ නෑ. ඒතොර ජනතාවත් තනතුරකට ඉල්ලුව හම්බුන්නේ නෑ. ඒක වෙනම දෙයක්. නමුත් ඒක ඇවිල්ලා දිගින් දිගටම මේක ප්‍රසිද්ධියේ මාධ්‍ය කියන්නේ ගියාම ඒක සම්පූර්ණ එතික්ස් වයිලේට් වෙනවා. දැන් වැදගත්ම කාරණේ තමයි දැන් ඔබ අහන විදිහට කතානායකතුමානේ විවස්ථාදායක සභාවේ. ඒතොර එතන නිර්දේශය මතනේ ඉන්නේ. දැන් මෙතන තනිකර ජනාධිපතිතුමා දැම්ම නම් වෙනම දෙයක්. දැන් මෙතන ජනාධිපති නම යෝජනා කරලා ඒව ප්‍රතික්ෂේප කරපු අවස්ථාව උන තරම් තියෙනවා. එතකොට මෙතනදී විවස්ථාදායක සභාව රෝල් එකක් කරන්න ඕනේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් මම හිතනවා මෙහෙට මැදිහත් වෙලා යම්කිසි සාධාරණ විසඳුමක්. සියලු ශේෂ්ත්‍රවල සහය ලබා ගනිමින් වඩාත් හිතකර පරිසරයක් කර්මාන්තකරුවන් වෙනුවෙන් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් නිලධාරීන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. රාජ්‍ය ලෙස කර්මාන්ත අමාත්‍යංශයත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයත් ඒකාබද්ධව ඒ අමාත්‍යතුමන්ලාගේ විසින් ඉදිරිපත් කරලා තියෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් ආයතනයක් පිහිටවන්න. ඒ වගේම සෝන් ශ්‍රී ලංකා නමින් ආයතනයක් පිහිටවන්න ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් පිළිතුරු ලබා දීම සඳහා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආයතන පිහිටවීම තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනට කර්මාන්තයේ කටයුතු කරන ආයතනවල එකම කාර්යය නැවත නැවතත් සිදුවීම සහ කර්මාන්තකරුවන්ට ඒ විශේෂිත වශයෙන් කටයුතු කරලා ඒ ක්ෂේත්‍රයේ දිනු කරන්න තියෙන බාධාවන් සියල්ල අවම කිරීම සඳහා සියලුම ආයතන ඒකාබද්ධව කටයුතු කරන්න අවස්ථාවක් ලබා දීමේ අරමුණින් තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පිහිටවීම සඳහා කටයුතු කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කර්මාන්ත අමාත්‍යංශය යටතේ මේ සියලු ආයතන එකට එකතු කරලා ඒකාබද්ධ වැඩපිළිවෙත් තුළින් සියලුම ක්ෂේත්‍රවල එකඟතාවයත් ඇතුව අපි වඩාත් හිතකර පරිසරයක් කර්මාන්ත කරුවන්ට ලබා දෙන්න. සෑහෙන වර්ධනයක් මේනකොට අපි මේ අංශයෙන් ලැබලා තියෙනවා. මහා භාණ්ඩාගාරයට රොයල් මිනිය 350 ගිය වර්ෂයේ ලැබලා දීලා තියෙනවා. පහුගිය වසර පහ බැලුවොත් 2019 වසරේ රොයල් මිනිය 25ක් දීලා තියෙනවා. 21 රොයල් මිනිය 21යි 2022 රොයල් මිනිය 50යි 2023 ගිය වසරේ රොයල් මිනිය 350ක් ලැබලා දීලා තියෙනවා. අපි සන්නාම 500ක් සංවර්ධනය කරලා ඒකෙන් සන්නාම 100ක් ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා අපේ රටට අපනයන ආදායමක් උපාදිනේ කරන ආයතන විදියට ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ඉන්දුනීසියාව සමග වර්ණීය වෙළඳ කිවිසුමකුත් බංගලාදේශය සමග වර්ණීය වෙළඳ කිවිසුමකුත් ඒ වගේම ඉන්දියාව සමග දැනට තියෙන ඉන්දියා ශ්‍රී ලංකා වෙළඳ කිවිසුමේ ඉදිරි දිගුවක් හැටියට එක්කා වෙළඳ කිවිසුම පිළිබඳවත් සාකච්ඡා කරමින් පවතින ඒ සියලුම අවස්ථාවලදී කර්මාන්ත අමාත්‍යංශය ඒවට නියෝජනය කරමින් සහභාගී වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි 29 වනදා කැඳවීමට කොටු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 9ක පාඩුවක් සිදු කළ බවටයි විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අපමත මුදාහැර ඇති විමල් වීරවංශ, මොහමඩ් මුසම්මිල්, සමන්ත ලොකුහැන්නදිගේ ඇතුළු කිහිප දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මේ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙනුයි එය ජනවාරි 29 වනදා කැඳවීමට නියම කෙරුණේ. බෙලියත්තේ පංචපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය ටිරා නලස් මහතා සිදු කළ හඩපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුව දෙසැම්බර් 11 වනදා යළි කැඳවීමට නියම කෙරුණා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ කොටුව මහිස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. අර්ගල ක්‍රියාකාරී පියත් නිකේෂල හා ෂාන් ගණේගුඩ නොහොත් ගණේගුඩ විතානගේ චාමර තනිඳු මදුශංක යන අයට එරෙහිවයි මෙම නඩුව පවරා ඇත්තේ. ෂාන් ගණේගොඩ යන අය සතුව තිබී අත්අඩංගුවට ගත් රුපියල් 4,81,500ක මුදල සම්බන්ධ වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා.
එම මුදල් විදේශ ජාතිකයෙකුට අයත් බවයි පොලිසිය පැවසුවේ. අදාළ විදේශිකයාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙම විදේශ ජාතිකයාට අයත් විදේශ මුදල් සොරකම් කර ඒවා රුපියල් බවට පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම මුදල් වලට අයිතිවාසිකම් කියන්නේ දැයි පොලිසිය සැකකරුගෙන් විමසූ අවස්ථාවේ ඒවා තමන්ට අයත් නොවන බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරි සති 6 තුලදී සමග ජනබල වේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මගින් රටේ ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන සහන පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ මොකක්ද අපි විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කෙටි කාලීනව ජනතාව අහුවෙලා ඉන්න ගිරෙන් එළියට ගන්න කියන එක අපි ජනතාවට ඊළඟ සති 6 පැහැදිලි කරලා විස්තර කරනවා. ඒ සිහින කතා නෑ. ආණ්ඩු කුමාර මේ මැතිතුමා කියන්නේ අපනයන එකක් හදන්න නම් ඒ වාගේ රටවල් එක්ක. හැබැයි ආර්ථික කමිටුව ගිහිලා නඩුවක් දානවා නම් අපිට අපනයන අභිමුඛ ආර්ථිකයකට ප්‍රමුඛතාවය දෙන එක මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා. එහෙමනම් මේක එලහරකයි මිහක් කරකයි වගේ වැඩන්නේ. එතකොට මිනිස්සුන්ට තේරුම් ගන්න වෙන කොහෙද මේ රට ගෙනියන්න හදන්නේ? මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට නිකන් අඩුවක් දාන්නේ නැහනේ. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට පක්ෂ නායකත්වය එකඟ වී තිබූ බවත් පසුව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමෙන් පක්ෂය එම තීරණය හකුලාගෙන ඇති බවත් රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජකා වික්‍රමසිංහ මහත්මියද මෙහිදී අදහස් දැක්වුවා. අපි පැහැදිලිවම අපේ හෘද සාක්ෂියත් එක්ක ගත්ත තීන්දුවක්. මොකද අපි පැහැදිලිවම දන්නවා මේ ඉන්න අපේක්ෂකයෝ කීප දෙනත් එක්ක ගත්තන් පස්සේ මේ කෙටි කාලයේ ඇතුළත තිබිච්ච තත්ත්වය සහ දැනට තියෙන තත්ත්වය. හැබැයි අපි කියන්නේ 100% සාර්ථකයි කියලා. රට ඉල්ලන දේ ලබා දෙන්න ගත්ත තීන්දුවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. 60-70% විතර පිරිසක් ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් පමණක් සහයෝග දෙන්න මේ වන විට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා මේක ඉතාමත්ම සාර්ථක ආරම්භයක්. තව දින කීපයක් ඇතුළත ඒට ඔබට දැක බලා ගන්න පුළුවන් මොනතරම් සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ගමනට සහයෝගය ලබා දෙන්න එනවද කියන එක පිළිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් බොහොම සුභවාදී මට්ටමේ හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලු දෙනා සහයෝගය දෙන්න ඕන කියන එකයි. මම පැහැදිලිවම දන්නවා මේ අතරට කුමන හෝ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ඇතුළට ඇතුළුණා ඒක විසබීජයක් බවට පත් වුණා. හැබැයි ඒක එච්චරම අපි ගණන් ගන්න ඕන නෑ. මම හිතනවා ඒ අයත් අපිත් එක්ක ඉදිරියේදී සාකච්ඡා කළා. තාමත් පොහුට්ටුවේ අපේක්ෂකයා තාම නම් කරලා නෑ. බොහොම සුබවාදී ආරංචියක් ලැබෙයි. මාධ්‍යට සමහර විට හිතා ගන්න බැරි මහා ලොකු වෙනසක් හෙට අනිද්දා වෙනකොට දැනගන්න ලැබෙයි. තුමා ආර්ථිකය හදන්නේ කොහොමද? අනාගතේ බාර ගන්න ඉන්න තරුණ පරපුරේ ආර්ථික ශක්තිමත් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතේ සුරක්ෂිත කරන වැඩපිළිවෙල එතුමාද ගොඩනගමින් ඉන්නෝ. කාන්තාව සවිබල ගැන්වීමේ පනත ගෙනල්ලා එතුමා කාන්තාව සවිබල ගැන්වීමේ පනත ක්‍රියාත්මක කරන්න අද අපිට සහයෝග ශක්තිය ආශිර්වාදේ ලබා දීලා තියෙනවා. සුරක්ෂිත රටක් තුල ආර්ථික ශක්තිමත් වෙන රටක් තියෙන්න ඕනේ. ඒ කියන තැන ඉඳලා තමයි මම මගේ සහය ලබා දෙන්න අද කටයුතු කරලා තියෙන්නේ මේ සියලු දෙනාත් එක්ක එකතු වෙමින්. වසර දෙකක් තුළ රට තුළ ඇති වූ ආර්ථිකමය පරිවර්තනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනතාව එළඹෙන මැතිවරණයේදී පැහැදිලි තීන්දුවක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් පෙන්වා දෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ වැල් පාලමෙන් ගොඩ කරන්න බලාපොරොත්තු වුණේ ඔබේ මේ රටේ ජනතාවගේ දූ දරුවන් කියන එක මතක තියාගන්න. අපි වැඩි බහුතරයක් වෙන අපේ රටේ කාන්තාව මේ වෙනකොට තීන්දු තීරණ ගන්නා තැනදී නිසි තීරණය අරගෙන නැවත වතාවක් මේ රට සංවර්ධිත රටක් හැටියට ගෙනියන සහ රටේ ජනතාව නගා සිටුවීමට අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ අත්හදා බැලීම් පසු කළා
පරිණත රටට නායකෙක් අවශ්‍යයි. මේ නායකයාම තමයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන කෙනාම තමයි මේ වෙනකොට මේ රට 50%ක් තරමකට ඉහළට ඔසවා තැබුවේ. ඉතුරු 50% එතුමත් එක්ක මේ රේස් එකේ දුවන්න අපි ඉදිරියට යන්න ඕනේ. මේ ළඟ ජනාධිපතිවරණයේදීත් අපි දැනගන්න ඕනේ එතුමා කරපු දේවල් වලට නැකලගුණ සැලකීම කරන්න. තව ටික දුරක් අපි නැගිටලා කොන්ද කෙලින් කරගන්න ඕනේ. මේ කොන්ද කෙලින් කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. නැත්තම් අපිට වෙන්නේ අම්මේ තාත්තේ ආයි අර වැටිච්ච රට තත්ත්වයටමපත් වෙලා ආයි දුක් විඳලා ආයි පෝලිං වල ඉන්න. එතකොට රාජපක්ෂ කඳවුර තුල හැමදාම අවස්ථාවන් නොලැබුණු දක්ෂයෝ දැන් ජනාධිපතිතුමාත් එක්ක ඉන්නවා. එතකොට මේ ජනාධිපතිතුමාට තවදුරටත් චෝදනාවක් කියලා කිරීමේ හැකියාවක් විපක්ෂයට හෝ මාලිමාවට හෝ කාටවත් නැහැ. එතුමා රාජපක්ෂලව ආරක්ෂා කරනවා. එතුමා වැල්පාලමේ අරන් යන නාමල් රාජපක්ෂ කිව්වා සමහරු. රාජපක්ෂලා විසින් බංකොලොත් කරුව අතහැරලා දාපු රට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අතට අරගෙන වැල්පාලමේ අරන් ගියේ. වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. අපි හිතනවා මේක අලුත් පරම්පරාවකට බාර දෙන්න ඕන කියලා. මේ මාලිමාව ගොඩනැගීමෙන් ඒ අවස්ථාවත් අපිට ලැබිලා තියෙනවා. තව මාස 2යි 3යි අනෙකුත් සියලු කටයුතු වලට ප්‍රමුඛතාවයක් දෙමු. මේ දුෂ්ට පාලනය පෙරලලා පීඩිතයින්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ පාලනයක් මේ රටේ ස්ථාපිත කරන්න අපි විශ්වාස කරමු. ඒ පාලනය තුළින් අපේ වෘත්තීය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් කියලා. ඔහොට්ටුව කියන එකට එක ලකුණක් විතරයි. ඒ ඇයි උනේ තමන්ගේ තැන රැකගන්න තමන්ගේ පාටු ආරමුණු වෙනුවෙන් ඊළ රණේ වික්‍රමසිංහ ගාවට ගිහලා ඉවරයි. එනිසා අනිත් පැත්තේ පොහොට්ටුව ඒකට දුමුණාව තියෙන තමන්ගේ පක්ෂය ආරක්ෂා කරගන්න හෙට දවසේ රණේ වික්‍රමට සහයෝගය දුන්නොත් නාමල් දේවිඩත් සිද්ධ වෙනවා කියලා එක්සත් ජාතිපක්ෂ සමාජිකත්වයේ ගන්න. එනිසා මේ පක්ෂ දෙකට කැඩලා වෙන්දලා ඉවරයි. එකම නායකත්වයේ තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක දැන් අපි මේ හදන්න යන්නේ අර ඉතිහාසය වගේ මාණ්ඩුවක් නෙවෙයි. DS සේනානායක මහත්තයාගේ ආණ්ඩුවේ ඉඳන් දැන් ගෝඨාභයගේ ආණ්ඩුව දක්වා අපි ආණ්ඩුවේ හැදුවා. ඉතින් දැන් මේ සැරේත් හදන්න යන්නේ මේ අනුර කුමාර සෝදරගේ ආණ්ඩුවක් නෙවෙයි. මහ ජනතාවගේ ආණ්ඩුවක් හදන්න යන්නේ. මොකද එක එක්කෙනාට ආණ්ඩුව හදලා ජනතාවට සුගතියක් උනේ නැහැ. ජනාධිපතිතුමා කිසිම කෙනෙක්ට විවේචනය කරන්න යන්නේ නැහැ. මේ අවස්ථාවේ තමන්ගේ වටිනා ඡන්දේ කොහොමද මේ පාවිච්චි කරන්නේ? මේ ඇයට මේ බොරු කී කියන ඇයට ඡන්දේ දෙනවද? එහෙම නැත්නම් වගකීමක් දන්නේ නැති ඇයට මේක දීලා අපි තව සැරයක් අපි අනා ගන්න ඕනේ නැහැ. දැන් අවුරුද්දයක් අපිට හොඳ සහන කාලයක් අපිට ලබා දුන්නා. ඉස්සරහට කරගෙන යන්න පුණම් විතර එතුමා රට ගෙනලා තිනවා. එතුමා ස්වාධීන ඉදිරිපත් වෙන්නේ. කොළඹ බස් එකක් දෙනවා. ගෑස්ට්‍රික්. තැඹිලි ගෙඩියක් බොන්නකෝ. දැන් ඕනේ ෆාස්ට් දෙයක්. ඔකට ෆාස්ට් වගේම හොඳ විශ්වාසදායක සහනයක් තියෙනවා. ඊනෝ විශ්වසනීය ආයුර්වේද සංගටකවලින් සෑදුණු ඊනෝ තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භන බව සායනිකව තාවරුයි. මහත්තයා යමක්කම දන්න නිසා හොඳට ගියා. අයියා සේෆ් එකේ පාගලය. ඊනෝ අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි. අයියෝ ඩයලොග් කාඩ් එකක් නිල්ලේ මුදලාලි. කාඩ් එකක් නෙමෙයි ප්ලෑන් එකක් ගන්න. මිස් වගේ කෝල් වලට කැමති අයට ඕනෙම නෙට්වර්ක් එකකට විනාඩි 250ක් කතා කරන්න. අලුත්ම ඩයලොග් කෝල් බ්ලාස්ටර් රුපියල් 198 ප්ලෑන් එක අදම ඇක්ටිවේට් කරන්න. වාසිදායකතුම ප්ලෑන් ලබා ඩයලොග් අනාගතය ආදායි. රට ආපසු හරවන්න ඉඩ දෙන්න එපා. දිනකට මෙරට ගබ්සාවන් දහසක් පමණ සිදුවන බව වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. නොදැනුවත් භාවය මීට ප්‍රධාන සාධකයක් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අවිවාහක තරුණයන් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල තරුණයන් වෙන්න පුළුවන්, රාජ්‍ය හෝ පෞද්ගලිකංශයේ රැකියාව නිරතු තරුණයන් වෙන්න පුළුවන්. වැඩි වශයෙන්ම මුහුණ දෙන සමාජ හා සෞඛ්‍ය ගැටලුවක් ඒ තමයි ගබ්සාවන්ට ලක්වීම.
අපේ රටේ දවසකට ගබ්සාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙන බව ශ්‍රී ජයාදනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වට කරපු සමාජ සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. සමහරට මේ අගයන් ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධව සමාජය ඇතුලේ පාසල් විෂය පද්ධතිය තුළ විශ්වවිද්‍යාල විෂය පද්ධතිය තුළ තියෙන දැනුම අඩුවීම ගබ්සා කිරීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසා විවිධ කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආසාදෙන් ලක්වෙන ප්‍රමාණය සමහර විට මේ ගබ්සාවලින් පස්සේ ආසාදෙන් නිසා මිය යන ප්‍රමාණය පසුකාලීනව දරුවන් ඇතිකර ගැනීම නැත්නම් සාපාලිතාවයට පත්වීමේ ප්‍රවණතාවය අඩුවීම නැවත ගර්භණී බවට පත් වුණාට එම දරුවන් නැවත ගබ්සාවෙන් ඉඩකඩ වැඩිවීම ගර්භාෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් වගේම මේ ගබ්සාන ලක්වන තරුණියන් මානසික විශාල වශයෙන් පීඩාවට පත්වීම ආදිය සුලභ කරුණක් බවට පත් වෙනවා. මංචි චොක්ලට් බක් පෙරලිකාර රසය. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. අඳුම්පුව හා එයාශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන සයිකල් පියෝ ඉන්සස් ආයතනය යළි සිරෝකාබන් මැනුෆැක්චර සහතිකය ලබාගෙන තිබෙනවා. එය පරිසර ආරක්ෂාව සහ එහි පාර්ශ්වකරුවන්ගේ තිරසර අනාගතය සඳහා ආයතනයේ කැපකිරීම අවධාරණය කරන බවයි සයිකල් පියෝ ඉන්සස් ප්‍රධාන විධායක නිලධාරි අනුරාධ ඒකනායක හා අධ්‍යක්ෂ සුබ්‍රමණියම් ඊශ්වරන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ. LPC ආයතනයේ උපාධි ප්‍රධානෝත්සවයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතායි. 1500 දෙනෙකුට මෙහිදී උපාධි ප්‍රදානය කෙරුණු අතර LPC කැම්පස් සභාපති මදුශංක සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ග්‍රීම් රෝම් රූපලාවන්‍ය විද්‍යාලයේ ගම්පහ යක්කල පාර අංක 55 දරන ස්ථානයේදී විවෘත කෙරුණා. ග්‍රීම් රෝම් සමාගමේ සභාපති ප්‍රියන්ත පෙරේරා, අධ්‍යක්ෂිකා නිෂා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නව සිසු සිසුවියන් බඳවා ගැනීමද සංකේතාත්මකව සිදුවුණා.